පසුගිය යහපාල නාණ්ඩුව සමයේ මීට පෙර පැවති පළාත් පාලන මැතිවරණය 2018 වසරේ පෙබරවාරි මස 10 වෙනිදා පැවති අතර එහිදී යහපාලන රජය පරාජය කරමින් බහුතර ආයතන ගණනක බලය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවීමෙන් පසු පැවති පළමු මැතිවරණය වූ එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආයතන 225ක බලය හිමිකරගත් අතර එක්සත් ජාතික පක්ෂයට හිමි වුණේ ආයතන 42ක බලය පමණයි. ඒ අනුව එම පළාත් පාලන ආයතන 340ක සභිකයින්ගේ සිව් වසරක දුරකාලය මේ වසරේ පෙබරවාරි 10 වෙනිදා අවසන් වීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් එම සභිකයින්ගේ දුරකාලය 2023 වසරේ මාර්තු 19 දක්වා වසරකින් දීර්ඝ කරමින් මෙම අතිවිශේෂ ගැසපත්‍රය රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් නිකුත් කරනු ලැබුවේ අමාත්‍යවරයාට පළාත් පාලන පනතින් හිමිව ඇති බලතල ප්‍රකාරවයි. මෙහිදී නගර සභා 41ක සහ මහනගර සභා 24ක සහ ප්‍රාදේශීය සභා 275ක සභික ගේ දුරකාලය වසරකින් දීර්ඝවනු ඇති. පළාත් පාලන ආයතනවල මැතිවරණය වසරකින් කල් දැමීමට අදාළ පළාත් සභා සහ පළාත් පාලන ඡන්ද විමසීමේ පනත සහ ආඥා පනත රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගේ විෂය පතේට අයත්ව තිබූ අතර මැතිවරණය කල් දැමීමට නම් නීතියට අනුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ යුත්තේ විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා විසින්. කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා දිවයිනෙන් බැහැරව සිටීම සහ ඔහු කොවිඩ් ආසාදිත වීම හේතුවෙන් අදාළ පනත සහ ආඥා පනත ඔහුගේ විෂය පතෙන් ඉවත් කර පසුව එය රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතට පත් කරමින් මැතිවරණය කල් දැමීමට අවශ්‍ය ගැසට් නිවේදනය නිකුත් කෙරුණා. මේ අතර පසුගිය 9 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යාංශ 10ක ආයතනික සහ නෛතික රාමුව සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් ඊයේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වුණා. ඒ අනුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යටතේ පැවති ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ පවතින ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතට පත් කර එමෙන්ම බුද්ධ ශාසන අරමුදල සහ මධ්‍යම සංස්කෘතික අරමුදලද නව ගැසට් නිවේදනය මගින් අග්‍රාමාත්‍යවරයා යටතේ පවතින බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතට පත් කර තිබෙනවා. නව ගැසට් නිවේදනයට අනුව ලොහන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා දුරෙන් එවත්වීමට පෙර කටයුතු කළ බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ තිබූ එහි කාර්යයන් සහ කර්තව්‍යයන් අදාළ ආයතනික සහ නෛතික රාමුව අධිකරණ අමාත්‍යාංශය යටතට පත් කෙරුණා. එමෙන්ම පසුගියදා රාජ්‍ය අමාත්‍ය දුරෙන් එවත් කෙරුණු සුසිල් ප්‍රේමචන්ද්‍ර රාජ්‍ය අමාත්‍යවරයා යටතේ පැවති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව අදාළ ගැසට් නිවේදනය මගින් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා තිබෙනවා. ආයෝජන මණ්ඩලයේ කටයුතු අධීක්ෂණය කිරීම ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතට පත් කර ඇති අතර එහි රාජ්‍ය අමාත්‍යවරයා වන්නේ ඩී.වී. චානක මහතායි. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විමල් වීරවංශ මහතා අමාත්‍ය ධුරය දරන කර්මාන්ත අමාත්‍යාංශය යටතට පත් කර ඇති අතර ඒ අනුව ඔහු යටතේ පවතින ආයතන ගණන දහසයක් දක්වා ඉහළ යනවා. මේ ආයතන වෙනස් කිරීම සිදු වුණේ මේ ආයතනවල කාර්යක්ෂමතාවයන් වැඩි දියුණු කිරීමේ අරමුණින්. එතකම ඔබ සඳහන් කළ කැබිනට් සංශෝධනය පිළිබඳ නිල වශයෙන් තාම සඳහන් කිරීමක් සිදු වෙලා නැහැ. මැතිවරණය පිළිබඳ වසරකින් කාලය දීර්ඝ කළා තිබෙනවා. එක පැත්තකින් මේ රටේ යහපත් වාතාවරණයක් නොමැති වීම සෞඛ්‍ය පැත්තෙන්, අනිත් පැත්තෙන් අපි සඳහන් කළ ආකාරයට දල පළාත් පාලන ආයතනවල කාලය වසර දෙකක් ගත වුණේ පසුගිය රජයේ පැවති සමයේ නිසා ඔවුන්ට ප්‍රමාණවත් වැඩ කටයුතු කිරීමට අවස්ථාව සැලසුනේ නැහැ. ඉන්පසුවත් වසර දෙකක් කොරෝනා අර්බුදය නිසා විශාල පසුගාමීත්වයක් තිබුණා යම් යම් කටයුතු වල. ඒ නිසා උන්ට සාධාරණ කාලයක් ලබා දීම යහපත් කියන සිතුවිල්ල අපි සෑම කෙනෙකුටම තිබෙනවා. ඒ කරුණු දෙක මුල් කරගෙන තමයි වසරක කාලයක් මේ දීර්ඝ කිරීම ලබා දීලා තියෙන්නේ. පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඔබ දන්නවා ඒක අපේ රජයේ කාලේ ආරම්භ වෙච්ච එකක් නෙවෙයි. පනත සංශෝධනය කරන්නට කටයුතු ආරම්භ කළා පසුගිය රජයේ සමයේදී. එම පනත සංශෝධනය කිරීමකින් තොරව නැවත වර්තමානයේදී පළාත් සභා ඡන්දය පැවැත්වීම අපහසුතාවයක් තිබුණා. හැබැයි රජයේ පිළිබඳවත් අවධානය යොමු කළා මේ වසර තුළදී එම ඡන්දය පැවැත්වීමට අවශ්‍ය විධිවිධාන සකස් කිරීමට කටයුතු කරනවා.